<érique pressure> . පෙරුවන් සරණයි සැද සුබම්බත් ඔබ නාටම තතාගත බුදුමුවින් දේශනා කරන්නට ඒදනු එ උතුමූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඔබගේ ජීවිත්‍යය ආර්ථවත් කරගන්නට නිරතුරුවම අධදිෂ්ඨාන කරන්න එව් දෙසා ඔබට මගකයා දෙන බෞද්ධයා රූපවාහිනිය මේ පෑට නියමිත දායකත්තු සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. අප සිදු කළ ඒ ගෞරවනිය ආරාධනාව මෙත් සිතින් පිළිකෙන, උතුම් වූ දම් සභහා මණ්ඩපය වෙත වැඩම කරන්නට යදුණු පින්වත් ස්වාමිත් වහන්සේ, වරකාපල හැළගල දංවෝවිට අමරාවතිය සදහම් සෙනසුන, බියකම සමගිමාවත ශ්‍රි සම්බුදධරාජවිපස්සනා භාවනා මධ්‍යස්ථානය යන, ඔබය මහාසේනාසනාතීපති පූජනීය කැලනී අජිත ගෞරෝණීය පින්වත් ස්වාමෙන් වහන්සේ අපි හැමතිනාම පළමුකොට සාදුනාදනංවා නමස්කාරපෝරකව පිළිකනිමෝ. සාදුහෝ සාධූ සාදෝ. සදැවතුනේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. නාාවල්ල කොස්වත්තේ පදිංචි මල්ලිකා නානායක්කාර මහත්මිය සිය දියනියන් දෙදෙන වන ශාරා සහ ලංකා ඇතුළු බෑණනුවන් සහ මුළුපුුරු මනිිපිියන් ප්‍රධාන පවුලේ පින් පත් පිරිස ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. සමන්තා චකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණී රාජස්ස සුනන්තුසග්ග මොක්හදන්. ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්ත නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සුත්තන්ත පිටෙක අංගුත්තෙරනිකායේ සත්්‍යකෙනි පාතෝ අභ්‍යාකතවග්ගෝ අරක්හෙයියේ සුත්තන්ති තුන් ලෝකාග්‍රවු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා. මහාකාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවපදවා දේශනා කොට වදාල උතුම් ශ්‍රීසද් ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා. අන්්‍යා කෝඩන්්්‍ය මහා රහතන් වහන්සේගෙන් නැරඹී සාරිපුත්ත මහා මොගල්ලාන මහා කස්සප යන පරම අරහත් නිකෙලෙස් පරපුරට අයත් උද්දශ්‍රාවක ආර භහා සංගරත්නයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නේ නවසරයි ශ්‍රද්ධවන්ත කාරුණෙක පින්නතුනේ අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයතු කරන ලබන්නේ කොළඹට නොදුරු ප්‍රදේශයක් වන නාවල කොස්වත්තේ පදිංචි මල්ලිකා නානයක්කාර මහත්මය ප්‍රධාන පවුලේ දරුවන් දියනිවරු මුණුපුුරු මිනිබිරියන් ඇතුළු පිරිසකේ එකමුතුවෙන් විසේසින් බලාපොරොත්තු වෙනවා අද දිනට තම ජීවන ගමනේ අසු එක්වෙන ජනම දෙන යෙදී ඇති සිරිසේන පියාණන්ට ජීවන ගමනේ නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා කියන පැතුමඇතුවත් ඒ වගේම එතුමා සහ ඒ මෞතුමිය විවාහදිවයට පත්ව එක්වෙන සංවස්රයේ ය දෙෙනවා මේ කාලවකවාඩුවට තිහෙම දෙපලට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියන අදහසින් තමයි මෙම ධර්ම දානම පින්කම සිද්ධ කරන්නේ. මේ අමවයි තාත්තවයි දකිනකොට මට හිතුණේ අද එහම අවරුදු පනස්සකක් වගේ කාලයක් දීගගිහිල්ලා එකට ජීවත්වෙන එකක් ලෝක නෑ ලෝකෙටම කියලා මගුල් කනවා. විවාහවෙෙන්ඩ කලින් පොටෝ ගහනවා විවාහවෙඩ කලින් වීඩියෝ කරනවා. ඒවගේ අ දිගකාර් රිමෝසිීන් කාර්වල තමයි මගුල් ගමන යන්නේ. නම්දරාපු ප්‍රසිද්ධ හෝටල් වල තමයි විවාහය ගන්නේ අවුරු තුනෙ විවාහි වරයි. ඇතැමයි විවාහ වෙලා වෙලාවෙලා විවාහ නොවී නොයිට පස්සේ තුම් පාරක් කතරපාරක් විවාවෙල ට විවාහයක් ඕන් නෑ කියන තැනටත් එනවා. ඒකද නව ප්‍රවණතාවයක් වගේම සංකර සංස්කෘතික ලක්ෂණයක් බෝට පත්වෙලා. ඊට පස්සේ විවාහවෙච්ච පුරුෂ පාර්සවයත් විවාවෙච්ච ස්ත්‍රීපාර්ශවයත් විවාහය අපපිරිියාවකට දකලා එකුළු තරය කන්නවා ලිවින් ටුගේද. විවාහ වෙන්නේ තමන්ට ගැලපෙන ස්ත්‍රියයක් පුරුසේ කොයාගෙන දීග කනවා නීත්‍යානකූලනේ කා මිත්‍යචාරයට හු වෙනවා තිේවාද ලිවෙන්ටුගෙද කිය නීත්‍යාන කක විවාහ යක්නේන ඇති ඒක නිසා මෑනියන්ට පියාන අප සෙත්්පතන්ඩෝනි ආශිර්වාද කරන්නන වගේ මේ ආදරසමත් ජීවිත ගත්ත කන්න අය ඉන්නවා පැරණිය අය ති අලුත්තායට මේක ආදර්ශයක් තිෙන්වද ය නිසා ගිහි ජීවිත ගත කරන අයට මේවිදිී ආදර්ශ සම්පන්න ජීවිත තිඉඩිපේ නේද ඒයක නිසා නින්දා පහස ලබන ජීවිත ගත නොකොට ආදර් ිහි ජීවිත ගතන්න ගිහි බවතුන් වගබලා ගනිත්වා කියන පනිවිෙනත් සමගින් අද ඔබට ලස්සන සූත්‍ර දේශනාවක් කියල දෙනවා. අරක්කේය සූත්‍රයේ අරක්කෙය කෙලා කියන්නේ නොරැක්ක යුතු දේගැන වදාළ දේශනාව. දේශනාවේ මූලාස්ශ්‍ර ගෙන සුඳහන් කළොත් සූත්‍රපිටකේට අයත් අංගුත්තර නිකායේ දරම කරුණු හතබෙගින් වදාළ දරම කොට්ටාසේ වන සත්තක නිපාතයේ අ්‍යාකත වගේ තමයි මෙම අරක්කේය සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙන්නේ. අපගේ භාගතුන් වහන්සේ උතුරු ඉදියාවේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩයිඉන්නකොට තමයි මේ දේශනාව භික්‍ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. නස මෙහෙම දේශනාවට මුලපුරනවා. මහනෙන තතාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු සතරකි දොස් නොලැබිය යුතු කරුණු තුනකි කරුණු හතරකින් තතාගතෙන්න් වහන්සේ පරිස්සං කර්ඩ වුන් නෑකනවා. ආරක්ෂ කරණ් ඔවන් ෑැක න කෙනෙ කවුරුත් උන්වහස වෙනුවෙන් ඇපේට ඉදිරිපත්තෙන්ඩ ඕන්නේ දැන් අපි අපේ ජීවිතවලට යම් දෙක් වුණට පසේ බරුුණන් අරැෙන් අහලබලන්න මං ගැන කියන්න ඇත්්ද? පැවිදි සමාජෙත් කියනවා ගිහි සමාජෙත් කියලා අපි හූමිටි තියන්ට අපිට සුදුසු කෙනෙක් අපට පක්ෂපාති කෙනෙක් අල්ලගන්නවා නද සාවාීකරන තෝල් කෙක් කල කෙනෙක්න්නවන්නේ නේ. ඒවගේ භාගතුන් වහන්සේට මේ ඇපේට කාවත් තියාගණ්ඩ ඔන්න හැකේනව කරනු හතරක් සම්බන්ධයක් ඒවගේ ඔන්න වහන්සේ දොස්න ගණඩ බෑකිනෝ කරනු තුනක් සම්බන්ධයෙන්. ඒ දේශනාව තමයි අරක්කයේ සූත්‍රයකෙල් දිගහැරෙන්නේ. ඒ දේශනාව වෙන්න මෙහිමයි තතාාගතයන් වහන්සේගේ ආරක්ෂා නො කොළ යුතු කරුණු හතර මොනවාද පළවෙනි මහනෙනී තතාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාාහූය ඒ න බුදුරජාණන් වහන්සේගේ කායික ක්‍රියාවල කිලුටක් නෑ කායික ක්‍රියාවල කිළටු සහිත ක්‍රියාතියනවාන ඒ මොනද ප්‍රාණඝාතය සොරකම් කිරීම ගිහි කෙනෙක් නම් කාම මිත්‍යාචාරයේ හැසිරීම පැවිද දෙක් නම් බඹසරසිල් කෙලෙසා ගැනීම තෙරෙනද. එතකට තතාකතියන් වහන්සේට පාරිශුද්ධ කාය සමාචාර්තය නෝ කෙනෙකෙන්නේ කයින් දුස්සීල බවක් නෑ. මාගේමී කාය දුෂ්චරිපතය තව කෙනෙක්ට දැනගඩන ලබින් එප යම් කාය දුෂ්චර්තයක් තතාගතයන් වහන්සේ රකිත් නං ඒ වගේ දුෂ්චර්තයක් තතාගතයන් වසර නැ කියනවා. ඒක කියන්නේ මගේ ඇති මේ පෞකම වෙනවා ඒමනැත මගේ ඇති මේ පෞකම වෙලා තියෙනවා හැබැ කාටවත් අහුෙන්ඩෙපා කෙලෙස් සහිත ලෝකයේ මේ වගේ ප්‍රශ්න තියෙනවන බුද්දු කෙනෙකුට හෙමෙක් නැ කියනවා කොච්චරය පිරිසිදදු කෙනෙක් දන නිස්සු එලිපිට පවු් නොකළත් රහසෙන් පවු් කරන්න නැද්ද අපි බුද්ධ පූජාව තියෙනකොට බුදුගුණ කියනවනේ. මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක සලු පාපයන්ගෙන් අතමිදුන සේක රහසින්වත් පව්නළසක වෙන්න තියනො තැන වන්ස හැංගිලාවත් එලිපිටවත් පෞකම කරලාම නෑ එලිපිට පව් නොකරන මිනිස්සු හැංගිල පවු කරන්නේයයි කුමක් නිසාද. තමන්ගේ ජීවිතය ඇතුලාන්තයේ කෙලෙස්තියන හිදන කෙලෙස්තියන මනුස්සේකන් එලිපිට පව් කරන්න්න බැරිවුණොත් සැඟවිලාහරියේ පෞකම සිද්ධ කරනවා එමි නැත්තන් කියනවා ඇහොත් කියපං දැක්කනෑ කියලා මේක තියාගණින් කියලා කීයක්ක් හරි සන්තෝසමත් දෙනවා ටිප් එකක් දෙනවා තර ටිප් එක ගන්න කෙන කියෙන නෑ ම හිටියනෑ ත ම දැක්කනෑ අප ඒ මහත්තය පිරිසුදු කෙනෙක් ඒ නොන හෙම කෙනෙක් නෙමයි කියලා අර අල්ලස්ස අරගෙන අපි වෙඩුවෙන් බොරු කියනවා බුදුරජාණන් වහන්ේ රාමුතුුවෙන් අල්ස් දෙන්නඩ ඕන්නෑ තව කෙනෙකුට තමන් මේ බේකරී තියා ගන්නවා තමන් මේ සන්තෝසම තියා ගන්නවා මං මේ පෞුකම කරක් කළ කාට තහුවන්න දෙෙනවහෙම නෙම ඒ වගේ ලාමකස්වභාවයක් බුදු කෙනෙකු ජීවිතයේ පුරාවටමනෑ තේරනවාද අපි මේ බුද්ධන් සරණං ගච්චාමි කළ සරණ යන බුදුරජාණන් වහන්සේ ගැන්න තවදුරට ශ්‍රද්ධහ ඇතිකර ගන්නට මෙවැනි සූත්‍රදේශන අපිට මහෝපකාරී වෙනවා මෙ මේහි සඳහන් කරන කුමක්ද මහනන තතාගතියන් වහන්සේ පාරිශුද්ධ වූ කාය සමාචාරය ඇත්තාහු සතෙක් මරන්නෙමන තේරද සතක් මරණවාන එක ඇත්තේමන සොරකම් කරනවා කියීන එක ඇත්තමන බබසරසිල් කෙලෙස ගන්නවා කියන එක ඇත්ේමන ඒ හොඳ උදාහරණය එතමයි හ සම්බුද්ධත්වයට පත්වෙලා බෝධිමූලයේ වැඩයින්න කොට මාරය ඇවිල් ආරාධන අකරනවා දැන් ඔබහන්සේ වීරිය වඩලා හොයාගෙන ගියදේ ඔබහන්සේට හම්බ වනා දැඟතින් ඔබහන්සේ පිරිනුවම් පාණ්ඩ නැති වැඩයි කරගත්තන්නේ එතකොට භාගතුන් වහන්සේ මාරයායටට පැවසව මාරය ඇයිමි කලපලිකද හදිස්සිය ඔබට මොකත්දම මට පිරුවවා පාණ්ඩ කියෙන හදිස්සිය ඔබ කලබල වවිඩිපා ඔබ හදිස්සි වඩිපා තථාගතයන් වහන්සේ පිරිණිවීමට කල් දන්නවා. මාරය තතාගතයෙන් වහන්සේ පිරිණිවන් පාන්නන්නේ ශාසනී ස්ථාපිත වෙනතා කල් ශාසනී ස්ථාපිට වනාද එදාට දන්නවකිව පිරිුවන් පාන දවස මාරය කල්පනා කලා හරින්නන්නේ වැඩ. ෙස් නිමීත් තක්වත් උන්වහන්සේ තුළල නෑ. උන්වහන්සේ වසංකරන්න පුළුව මාර් ධර්ම නෑ දුකසේ පලා ගිහිල්ල මාරයා නිකට රතතියාගෙන දුක්මසු මුහුණින් කල්පනා කරගර ඉන්නකොට මාරයට හිටිය දියනිවරු තුන් දෙනෙක් නම් දන්නවනේ කවුදේ. තන්හා රති රගා තන්හා රතිී රගා අපපොෝච්චලඟට ගිහිල්ලා අහනවා අපපෝච්චා ඇයි දුකෙන්. ඒ කනගාටුවෙන් ඇමේ මූුණ මැලවෙලා එකන් වෙලිච්ච ලබ කබලක් වගේ දියනිවරුණේ මම ශ්‍රමණයාට පැරදුනානේ මට ස්්‍රමණයාව පරත්්දන්න බැරි වුණානේ අපපච්චි කළබල වින්ඩිපා අපි තුන් දෙනාඉන්නේ. පුරුසේක්ක වසක කරගන්න විද අපි දන්නවා. අපි අන්නන් කිව්වා ශ්‍රමණ ගෞතුමයන් වහන්සේ වසන්කරගඩ මෝඩිය වින්නඩිපා කිවවා ක් වෙ ව පලක් වෙන කිව්වා නෑනෑ අපපච්චිහොම කිව්වට අප ගිහිල්ල දෙලේදාගෙන ඉන්නම් කිව්වා තුන්දනාම පිටත්වනා පිටත්තුලා ගිහිල එක්කෙනෙක් ඔන්න නටන්ඩ ගත්තා එකනෙක් වීනාව වයනවා එකනෙක් ගීත ගායනා කරනවා මේට අහු වෙනවද නද සාමාන්‍ය ලෝකයා? සාමාන්‍ය ලෝකයා නර්තනයට අහුුවෙනනවද නැද්ද ඒක කියන්නේ පුරුසයන් ස්ත්‍රීන්ටත් ස්ත්‍රීන් පුරුසයන්ටත් අහුවෙන් ඇද නටනකොට අන්න නටන හැඩ වයනකොට අහුුවෙන් නැද්ද අට බලන්ඩ වීනාවවාදනය කරන හැටි වනාගෙන වයල ඉන්න එකයි අ බඩ වෛලින් ගහන හැටි අහුුවෙන් නැද්ද අහුවෙන වන අර බලන් අඩගේ කටහඩ පුද්දුම සිින්දුවක් නිකීව යා තමයි සුපස්ථාාව වෙන්නේ අහු අහු වෙනවා බුදුරජාණන්ස ගණන් ගත්තෙමනේ තුන්දනාගෙන් එක්කෙනෙක්ක වුවත් බැලිවිෙනේ අවධානයක් යොමු කළේ නෑ ඉරස මේ තුන්දනා එකට එකතු වෙලා කතා වෙනවා නැටුමෙන් අල්ලන්ඩ බෑ වැවිමෙන් අල්ලඩත් බ ගෙවිමං අල්ලඩත් බෑ පුරුසය කොල්ලකට තවක්‍රම තියෙනවාද ඉ පස්සේ පුරුසයෙක් ව අල්ලගන්න ක්‍රමවයයි හිතනවා ඇතැම් පුරුෂයන් කැමති ලපටි ගෑනු ළමයින්ත තක්ගල ඇඹරිලා යෑනෝ ොමිනිස්සු එකියක් කිව්වා හහිෙන මම සුකුමාල ගැනු දැරිවියයක්ක් වගේ යන්න සොමන ගෞතතුමයන් වහන්සේඟට තොට අහුවේකවවා ගිහිල්ලාව අහුන්නේ එකනෙක්ක ඇතැමයි කැති ෝරුපු ගෑනු ළමන්ට ිය මෝරපු ගෑන්ල්ලමෙක්කොගේ අහුන්නේ ඇතැම් කෙනෙක් කිව්වා ඇතැම් පුරසුව කැමති විවාවිච්චායට කාන්තාවන්ට විවාවෙච්ච තැනැත්තියක් වොගේ ගියා බැලිවින ඇ එට පස්සේ තුන් දෙෙන කතාවුණා ඇතැම් පිරිමි කැමති මේ දරුවන් වදන්නට ඉන්න ගැබ්ගත්ත කාන්තාවන්ට ඔන්න ඒක මාස ගැබනියක් වොගේ කියා දොරු ගැබට මාසයයි අහුන්නේ මාස දෙකක ගැබිණිය කෙටිට ගියා අහුන්නේ මාස හයක ගැබෙනිය කෙටට ගියා නව මස් දසමස් කැබෙනිය කෙටට ගියා බැල්ලිවෙන්නේ තුන් දෙෙන කතාාවුනා කන වැඩක්නේ අපපොච්චකවවේ ඇත්ත කතාවද. මීස්ශ්‍රමණයානන් කාන්තාවට අහුුවෙන තැනැත්තෙක් නමී කෙ දුක්මමු සුමුහුණනිින් අපපොචලට ඇවිල්ල කිව්වයි කියන අනේ අප පොච්චා කළු ගල ඔලු හපගත්ත වගේ වැඩක් නෙුනේ ඒශ්‍රමණයාවනන් දෙලේදාගන්ඩ ලැබ සාමාන්‍යශ්‍රමණයක්ද බුදුරජාණන් වහන්සේ පරමණි කලෙස් උන්වහන්සේ අමුතුෙන් අපි ආරක්ෂ කරන්න දෙයක්නෑ බුදුරජාණන්ස මෙහිම පිරිසිදුයි කියලා උන්වහන්සේ වැරදි හංගල අමුතුවුවෙන් ගුණ ප්‍රකට කරන දෙයක් නැහැ උන්වහන්සේ කොහෝ මත්ම පිරිසිදු මයිකිලුටක් ඇත්තේ නැහැ මයි කියනෙ අපි මත්ක තියාගට. ලටක් ඇත්තේමනෑ භාගතන් වහන්සේ පස්ස කාලෙක භික්‍ෂුන් වහන්සේලා අමතරව මහනෙෙනි තතාගතයානෝ සම්බුද්ධතයට පත්ත චලුත මාර් දුවරු ආව තන්හා රතිී රගා මාව යයි වසන්කරන්න කල්පනා කලා මෙහෙමයයි කතිකාවුණා එකක් හන්තා ස්ුරුපෝලිින් ආව ලපටි කාන්තාවක් වගේ මොරපු කාන්තාවක් වගේ ගැබ්ගත් කාන්තාවක් වගේ මැදිවයිස කාන්තාවක් වගේ වියපත් කාන්තාවක් වගේ එක සවුරූප රැගෙන ආවට ඒ අයට තතාගතන් වහන්සේ කෙලෙස් නිමීිත්තක්වත් දෙකග නොලබිලා අය පැරදිලා පලාගිය මහනෙනී ඒ කාන්තාවන් සම්බන්ධ ඒ රංගනය ඒ නර්තනය ඒ වාදනය ඒ ගායනය ඒ ලීලාව සහිත නුස්සේ ෙදරී දැක්වන හනු ලේපිට වෙලා මැරෙන්න්නේ මහනෙන ඒ තරන් ඒ රංගනය සරාගී කියනවා මනුස්සයකුර දරාගණ්ඩ බැකයනවා ලේවමන ගිහිල මැරෙනවා කියනවා ඒ සරාගීත්තුවේ වැඩි වෙලා දැක්කද මේ ලෝකයේ මන බඳන්න අරමුණු නැද්ද තියෙනවා මේ ලෝක ස්ත්‍රීන් පුරුසයන්ට අහු වෙන්නේ හෙමයි පුරුසයන් ස්ත්‍රීන්ට අහුවෙන්නේ එ ස්ත්‍රීන්් පුරුයන් හු වෙනවා පුරුසයන් ස්ත්‍රීන්ට අහුුවවා බේරින්ඩ බෑ තේරනවද ඕකට තමයි සංසාර උගුල කියලා කියන්නේ තර මෙහි සඳහන් කරනවා තතාගතයන් වහන්ස හැංගිලා පෞකම් කරන්න නෑ තතාගතැන් වහන්සේ හැගිලා පෞකාම් කරලා උන්වහන්සේ ලෝකයේ රැකවරණය පතන්න දෙයක් නෑක නො ම මේමී පෞකම කරනවා ම මේමී පෞකම කරලා දැම් මං වෙනුවේ මේයයි ඉදිරිපත්වෙේ එහෙම කාරණයක් තථගතැන් වහසේ තුළ නැහැකිනවා. තතාගතයන් වහන්සේ පරිසන්න කොළ යුතු පලවෙනි කාරණය එක කියනවා පැහැදිලිද ඔන්න පලවෙනි කාරණය දැන් දෙක මහනනි තථගතයන් වහන්සේ පාර්ශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහුය තථගතයන් වහන්සේට පිරිසිදු වචන තියෙනවා. අර්ථ ප්‍රකටවන්න බ්බලන්න මිනිමුතුවන් වචන තියෙනවා. දෙ වචන ප්‍රකාශ කිරීමේ දීමේ මිනිමුතුුවන් වචන තියෙනවද සමාජි බොහම ආඩුයිනේ මොනවාම හරි අනුන්ව හිනස්සන අනුංව බය කරවන්න අනුන්ට තර්ජනය කරන දැ පසුගේ කාලයේම නිකුත්වෙච්ච හඬ පට පාර්මේන්තු මන්ත්‍රීවරයාගේ එවගේ හිරිකිිත දේවල්න සමාජ තියනවා මිනිස් වේවට බැනබෙන ආසයි බැනබැෙන ආසාවින් අහනවා සමාජයේ බනිනවා හොරෙන් අහනවා නේ එවක්කොම කුණු ගොඩවල් ගවර වලවල් තතාගතයන් වහන්සේට පිරිසිදු වචී සමාචාරතියනවක් කළක කියන්නේ උන්ව වහන්සේ බොරුවක් කියන්නෙම නෑ කියලාම නෑ තේ දැන්ගයි සද්බුදු රජාණන් වහන්සේලා වන්දනා කරන ගාථාවේ ඒ අවසාන පදපේලිය තියෙනවා ඒේ ජනා අපිසුුණ ඒ බුදුුවරු මොනිවරු කේලම්බස් පවසන්න ෑැ කියී නවා. අන්නයට නින්දා පහස වන වචන කතා කරන්න නෑන. කොච්චර ලස්සනයිද. පිසුනාවාචා කල කියන අනුගේ හිට තෙලෙන වචන අන්න අතර බේදබින්නතා ඇති වෙන කේලම් බස් තමයි පිසුනාවාචා කළ කියන්නේ එවැනි වදන් බුදුවරුන්ට නැහැ කියනවා. බුදුවරුත්තුලතිෙන පුප්පබානී ලස්සන ලස්සන සුව දහමන මල් වගේ වචන මදුභානිී මී පෙනි වගේ වචන. මදුභාණිකන වචන හලතිනවා. මී පෙනි වගේ වදන්තියනකිනවා සුන්දර වදන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මාගේ මේ වචී දුෂ්චර්තය අන්නට දැනගඩ ැබෙන්ඩ එපා යම් වචී දුෂ්චර්තයක් තතාගතයන් වහන්සේ රකිද්ද තතාගතයන්ගේ බඳ වී දුෂ්චර්තයක් නැත්තේය මගේ ඇති මේක කියවෙලා තියෙනවා මං අසවල්තන මේ බොරුව කිව්වා අහුවේද දන්නේ දදුරුන්ටහෙම එකක් නැකන දෙ ස්සාමාන කෙළෙස් සහිතකෙනකොට හිතෙන්නෙද මං අසවල් බොරුවකිවද මාර්ටුවෙන්ඩයි යන්නේ මට හරි සෞතුව මේක තතාගතන් වහන්සට එහෙම රකිඩ දෙයක් නැහැකින වචනය සම්බන්ධය. මම තමයි කේලම කියල අනිත්ත කෙටවවේ අනිත බේද බින්න කලේ දෙැ ඒය දෙගොල්ුව එකට එකතු වෙල්ලා මට දෙෙහි කපාගතු දන්නේ එහෙම පශ්න නැද්ද තියෙනවන්නේ කට කියන එක හරිසියුම් දෙයක් දරුණුත් දෙයක් අවුදයකින් කෙටුුවොත් ඒක සුවකරගණ්ඩ පුළුවන් නමුත් වචනයක් පිට වනොත් එතැම් කෙනෙක් ජීවිත කාලෙ පුරාාවට සුවපත් වෙන්නේ වෛරය ඇතිකරගෙන ජාති ජාතිත් පලිගන්නවා කියලා කියනවා වෙන්න ඇද්ද තුනක් තියෙන ගියොත් ගියාමයි ආපහ ගණ්ඩේ අතිල දන්නවාද එකක් තමයි කාලය ගියුත් කියා ගන්න පුළුවන්ද පාසල්න්න සමයේ තුළ අධ්‍යපනයට මුල්තන නොදී පිස්සුනැටුව ොත් ඒ කාලපහ ගඩ පුළුවන්ද අපහ පාසල් පස නි් බැඳගෙන පින්තුූර ගණඩ පුළුවන් නමුත් පාසල්ලන් බැහැ ඒක පලවිනි එක දෙවනි එක තමයි මු පිටවෙන වචනය පිටවනොත් පිට වනාමයි ගියොත් ගියාමයි ආපහෝ අදින්ඩ බෑ තෙරනවද තුමිනික තමයි පණ පනගියොත් ගියමයි ආයි පණ ගැ්ඩ බෑ. ඔය තුන පිටවෙඩ කලින් කල්පන කාීව උදධිවන්ව කටයතු කරන්න ව ොකක්ද දෙ කරන තුන්න කාලය. ොර දේල්වලට කැපවෙන්්ඩෙපා බොරු ේවල් පස්සෙ දුවන්්ඩපා කාලේ විනාස් කරට පසුතැ වැඩ වෙන අයුයේ කාලවම පිස්සු නැටව අප කාලේගේ වුණ කියල පසුතැයන පස්සේ ඒක පලවිනක දෙවිනක තමයි වචනය අප රාධිමට ඒක කිය නැතු ඉට තිබ්බේ. ම මෝඩය වගේ හදිස්සි වුණා කියන්න නැද්ද ඒරන් කතා කරන්න කලින් කල්පනා කරන්න ඕන්න. අනිත්ක පන පනගියොත් හිතන්ඩොත් වෙලාවක් එන්නේ හිතන්ඩ ලබන්න අපයපන්නට පස්සේ. අප රාධි මනස්සලෝ පින්න කාලේ මට පින්කරගඩ අතට සල්ලි ලැබිල තියෙද්දී. හයි අහතතිය ලබිලා තියදදි නිරෝගිකං ලබිල තියද්දදි. පින් කරන පරිසරක ඉපදිලා තියෙද්දී. අනේ මට පින කරගඩ වැැර වුණන්නේ කියලා දුක්වෙඩ වෙනවා එත්තකොට කොහෙද එක්කො නිරයේ එක්කො තිරිසන් සත්තු අතර එ පෙේතිී අතර එ එක අසුරේ අතර ඔොහොමයි වෙන්නේ තේනවද තියක් නිසා තතාගතයන් වහන්සේ සම්බන්ධය මේ බොරුව මේ කේලම මේ පරුස වචනය මේ හිස් වචනය කීවිලා තියනවා දැම් මම හ එකක් කිව්ව නෑ කියලලා නිත් අයි ඉදිරිපත් වෙලා මංගනී සාක්කිදයි තතාගතයන් වහසේ සම්බන්ධයෙන් හහිම එකක් කෝ නෑක කියන. වචනයෙන් තතාගතෙනස රකින්නට කිසි කෙනෙක් අවශ්‍යවෙනැකි නවා. ආරක්‍ෂා නොකළ යුතු දෙවන කාරණය පලනිකමකදද ක්‍රියාව සම්බන්ධයෙන්. කවුරුත් වගවඩ ඕනෙ නෑ. දෙවනි වචන සම්බන්ධයෙන් කවරුතු වගවෙන්ඩ ඕන නෑ. දැම් බලන් උන්හසේ බුදුණේ තරුණය කැටියටන. අවුරදු තිස් පහයේදී. අරු දිස්පාහ කලෙන සානය ගිහිෙනෙක් ජීවිතේගමුක. ඇතැමට විවාහවෙච්ච අලුත් ඇතැමට වෙඩින්න එකට ලෑස්ති වෙනවා නේද ඇමට විවාහෙන සල්ලියකුතු කන විහස්ස වේ ගන්ඩ ඇතමට විවාහලා පුංචි බාල ලඉන්නවා. උන්න්නහන්සේ වෙනකොට තුන් ලෝකාග්‍රයන් වහන්සේ බට පත්වෙලා තිස් පහේදී. උන්න්නවහන්සේ අවරුත් තිස් පහයේදි සම්බුදු බව ලබලා අවුදු අසවවිේද තමයි පිරිනිුවන් පෑවේ. හරිද තර අතරතුර කාලේ කොච්චරද. අවුදු හතලිස් පහක්. ඒවරුදු හතලිස් පාහක කාලයේ පුරාවට උන්හස එක බොරුවක් කියල නෑ. කේලම් කිය ප්‍රශ්නහතල නෑ. කාටවත් නින්දා පහස් කරලත් නෑ. හිස් කතාව කියල කාවත් තිනස්සලත් නෑ. උන්වහන්සේ වචනය රකින්නට කිසි කෙනෙ දිපත්ෙන්ඩෝ නැදැන්ගේ සම්බුදු වදනෙන අපිමේ උපුටතාා ගන්න සම්බුදු වදනති ආ ාගතුන් වහස තරුණේ කාලද මේක කියලති හැ අවු අසුව ට ු ගල තින ඒ කලව තරුණ කමට කි්ව තමයි දැඟවු දාල නෑ කියවෙන් නැද්දෙහෙම කෙලෙස්ස හිතායට මං කොල්ල කාලේ ඔයගේ මෝඩ කතාකිව තමයි නමුත් මෝරණකොට මට තේරුණා මං ඒකාල කියලතිෙන්නේ මෝඩ කතා කියලයි බුද්දු කෙනෙකුට වචනය සම්බන්ධෙන් එහෙමිකක් නෑ දැක්කද. අවුරුත් තිස්පහේදිත් මෝරපපු ප්‍රඥාව පිරිණිවන් පානකොටත් මෝරපු ප්‍රඥාව අඩු වැඩිනෑ පරිපූර්ණයි පිරිණු කලයක් වගේ පිරුණු කලේ දයේ සෙලවෙෙන් නැද්ද සෙලවෙනවද නැද්ද පිරුණු කලේ දිය නොසලේ කතාාවත් ආංගී වගේ පරිපූර්ණයි ගැඹරු සයුර වගේ ගැමුරු සයුර හඬනගන්නේ ගාම්බීරයි නහඩයි තතාගතයන් වහන්සලත් ඒ වගේ ගැඹුර සයුර වගේ හඬනගන්නේ සයිර හඩනාගන්න වෙඩලට ලංගෙන කරනේ. සවරේ ැඹර අඩුවෙන්ඩ අඩුවෙන්න්නමකොද වෙන්නේ. හඩන ගනව ජීවිතත් එහෙමයි. ඔබේ ජීවිතය වනත් එහෙමයි. ඔබේ ජීවිත පරිනත වඩවෙන්න ඔබ නිහැණ මනුස්සයක් කෙනවා. තැම්පත් මනුස්සයෙක් කෙනවා. ගුණවත් මනුස්සයක් කෙනවා. සාධාරණය අගේන මනුස්සේ බවට පත් වෙනවා. සමාජයට සාධානය ලබද දෙෙන්ට බැයින්නම් ඔබ නිහඩ වෙනදී බලාගෙන මද්දස්ත සිටන්ඉන්නවා විවේචනය කර නොකොස් පුළුවන්ද නුවන තියෙන්ට ඕ මේ වියපත් මව්පියන්කින් අපට ගතයුතු ආදර්ශ අවවාද අනුසාාසන එමට තියෙන මොකදේ ජීවිතය විඳල විඳල ගෙවල ගෙවලා අත්දකම් සමහෝයක් එක්ක ඉන්නේ දැන් භාගතුන් වහන්සේ අම්මතාත්ත සම්බන්ධය කරන ප්‍රකාශය තමයි මහණෙන ෝපියන් යම් නිවසකිින්න්න වන ඒෙදර මහා ්‍රහ්මය වෙන්න ඉන්නවා කියනවා. මරපතල ප්‍රකාසයක් දෙක්කද. අම්ම තාත යම් නිවකින්න වන ඒගෙතර මහා ්‍රහ්ම වෙන්න ගෙදරක්කිනවා. අලඩකු බුදුගෙනෙක් කරන ප්‍රකාශෙන. සයි අම්ම තාත්තගෙන් ගතයුතු ආදර්ශය අවවාදී අනුසාසනාව ලබාගන්න මැරුණට පස්සේ. ලොකූ පාන්සකූලයක් දුන්නත් වැඩක් වන්න නෑ. ීවත්වෙල ඉන්න කාල ඒ අයග ආදර්ශ අවවාදන ශාසන ලබාගත්තේ නැත්නම් ඒ වගේම තුංවන කාරණය තමයි මහනන තතාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ මනෝසමාචාර වලින් යුක්තව තමයි ජීවිතයගත කරන්නේ ඒක කියන්නේ තතාගතයන් වහන්සේ ක්‍රියාවෙන් වැරදි නොකොට වචනයෙන් වැරදිනකොට හිටිින් පෞකං කර කරඉන්නේ ඇතැම් කෙනෙක් ඉන්නවා ක්‍රියාාවෙන් පෞකංවල් නිර්තවෙන්නේ ඇයි සෞතු වෙන්ඩ බෑ කියලා. තත්වට හොඳ නෑ කියලා. වචනෙත් වරිස්සං කරගෙන ඉන්නවා නමුත් හිත ඇතුළ අවුල් ට ගන්නද. හිතේ අවුල හටගන්නවා නද හිත නොයන තැනක් නෑ හිත හැම තැනම රස්තයාාද යනවා. හිත නොකරන වැරදක් නෑ හැම වර්ධකම පැටිලිලා ඉන්නවා. හිතන් සිල්වත් වන්න මාරී. භගත වහන්සේ හිටිංද සිල්වත් කයි සිල්වත් වචනෙන් සිල්ුවත් හිතිනුත් සිල්වත් හිතර සීලයක් පනවල නෑ මෙතන හිඉං සිල්වොත් කළ කැඩ හිටං වර්දක් වෙලා නෑ කියන එකයි. මොනවද හිටං වෙන වැරදි අන්න එක දේවල් ගැන ආසාාව ඇතිවෙනවාද අන්නය සම්බන්ධී ආසාවූපදිනවා අ අසවල් කෙනා මගේ වෙනවන්න අසවල්දී මටතිීන වන අසවල් එක මට ලබෙන වන අසවල්ක මටවුරම වෙනවන ඔන්න හිතේ ඇතිවෙන ලෝබය අපට තව කෙනෙකුට ගිහිලා ගහන්්ඩ බෑ රිද්දන්ඩ බෑ බනිින් දත්පෑ නමුත් හිටම් පතපතින්න හො දක්ෙන්ඩප හරියන්ඩෙ පහ පැරදේවා නැතිවේවා වැටේවා වනසේවා බුදු කෙනෙකුට එහම සිතිවිලි නෑ හිටංවත් නෑ හිටිංවත් නෑගැන හිත කොනකවත් නෑ. සමන හිත කොන හරි තීරණේ දවුලක්. ලොකුවට අවුල නෑ හිත කොන හරි අකමැත්තක් තියෙන්ඩ පුළුවන් භාගතුන් වහන්සේට හිත කොනකවත් අකුසලයක් නෑ. පුද්දුමෙනත් පුදුවයි. කොහමද මෙහෙම ත හදන්නේ. ඒක තමයි ධරමයේ අබිරහස ඒ තමයි ධර්මය අසිරිය අනිත්තක තමයි. මති්‍යයා ෘෂ්ටියය වැරදි වැරදි දේවල් සත්‍යයයි කළ මවා ගැනීම බුදු කෙනෙකුට නෑ. ජතාාර්ථයේ ප්‍රතිමූර්තිය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කළ කියන්නේ. උනන්සේ පවසනව මහනෙන තතාගතයන් වහන්සේට පාරිශුද්ධ මනෝ සමාචාර ඇත්තාා හුය. මාගේ මේ මනෝ දුෘෂ්චර්තය අන්නේ නොදනීවායි මනෝ දුෂ්චරතය සබන්ධෙන් තාගතන් වහන්ේ වාරක්ෂක කරට කවෘති දිිවත් නෑැ කිය. වාද අර ක්‍රියාව වගේම වචන වගේම උන්වහන්සේගේ සිත ආරක්ෂාකිරීම සම්බන්ධය මට මේම පෞක්්කම ඇති වුණාන මේ පවසිතවිල් ඇති වුුණානේ මං හිතින් මේ විදිහට වරදයේ බැඳුන කියලා උන්වහන්සට උන්හන්සේව රකිින්ඩ කිසිම කෙනෙක් දිරිපත් වෙන්නඩ ඕන නෑඇපෙන්ද ෝ නෑ කියල උන්හස තුන්විනි කාරණ පවසවා හතර වන කාරණය මහනෙන තතාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ ජීවිකා ඇත්තාහුිය මාගේ මේ මිත්‍යා ජීවිකාව අන්නේ නොදනීවායි යම් මිත්‍යා ජීවිකාවක් තතාගතයෝ රකිත්නම් තතාගතයන්ගේ එබඳු මිත්‍යා ජීවිකාවක් නැත්තේය ඒක යන්නේ ජීවිකාව කෙලක කියන්නේ දැ බුදු කෙනෙක් නං එම නැත්නන් මේ අන්කිසි ශ්‍රමණයක් පැවිත් දෙක් නං පැවිදි ජීවිතයේ ගත කරන්නට අවශ්‍ය දේවල් තියෙනවන්නේ මූලික ඇයටතල පහසුවන් හතරක් ඕනේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර සිවුරු ඕනේ මිනිස්සුන්ග බොරුවට පහදෝගෙන සිවර පූජාකරෝගෙන නෑ ම මේ වගේ ගුණ තියෙන කෙනෙක්කෑ මං වගේ කෙනවට පූජකලොත් එක එෙන්ම සුගතියහි එහෙම කියන්න ඔන්න තෙරනාත මංගේ සිල්ලෝොතකට දාන දුන්නොත් එකෙන්ම දිව්‍ය ලෝකයේ සක්‍රෑ වඩත් පුළුවන් එහම කියඩ ඕනිෙත් නෑ තරන සහම කියලත් නෑ. මංවගේ කෙනෙකට විහාරයක් හදලා දුන්නොත් කුටියක් කදල දුන්නොත් ඒ සුපිරිම පින්කමක් එහෙම කියන්න ඕනෙත් නෑ. මංවගේ කනෙකට බෙත් ඒෙත් පිරිකර පූජකරොත් ඒ එක තමයි සුපිරිම පින්කම වෙන්නේ. එහෙම කියන්න ඕනෙත් නෑ නැ පැවිද් දෙෙකුට අවශ්‍ය මූලික කරනු හතරෝක තැම එකක්ම ඔය කරුණු හතරට පස්සේ තමයි තියෙන්නේ. ඒව ලැබනත් නොලැබුණත් ගැටලුවක්න අරකරුණු හතර ලබෙනවන මහනකම කරන යන්ට පුළවා. මොනවද චීවර පිඩපාත සේනාසන ගිලන් පස බෙහෙත් පිරිකර හරිද එතකට උන්වහන්සේ දේශනා කරනවා ජීවිකාව සම්බන්ධයේ. ගේ ශ්‍රමණ ජීවිතය පවත්වාගැනීම සම්බන්ධින් වහන්ස අපි රවට්ටල සිවරක් පූජාක රෝගත්තා. කාටක් කියට බෑකීන තරරාද. දැන් උන්වහන්සේට ප්‍රජාපති ගෞතමය ප්‍රජාපති ගෞතමය කියන කවුද. පුංචි අම්ම න සුල්ුමෑණියන් කළන කියට සුල්මෑණයන් කළ කියන්නේ. අම්මගෙනංකි පුංචි අම්ම කියන එකයි. පුංචි අම්ම මහගෙනාව තමන්ම? මේ නූල් හදල තමන්ම සිවුරු වියල මහල පඩුපොවල්ල චීවරයක් කරගෙනවා අනේ මගේ බුදුපුතා වෙනුවෙන් මයි මගේ බුදුහාමුදුරුව වෙනුවෙන් මයි කියලා. තතාගතන් වහන්සේ ඇැවිල්ල පවසනවා ගෞතමීිය ස්වාමීනී භාගතන් වහන්ස මේ සවුර හැදීෝ වහන්සේ වෙනුවෙන් මයි මේක අතිවිශේෂ එකක් වහන්සේ වෙනුවෙන් මොමංකරපු එකක් නොල් එකතු කරලා නූල් හදල්ල රෙදිවියල කැපසරු පවිදිහටයි මේ චීවරේ කරගෙන නාව ස්වාමිනි ම මේක ඔබහන්සට පූජා කරනවා පිළි ගන්නසෙක්වා ගෞතමියය ඔබෝග සංගයාට පුදන්ඩ ඔබෝක සංයාට පුදනකොට තතාගතයන් වහන්සේට පිදවාත් වෙනවා සංගයාට පිදුවත් වෙනවා ඔබට අනික මහත් පලයි මහනිසංසයි හිතටික කරදනා ස්වාමී නීතිය බහන්ස වෙනුවම මේ කලේ. තේරෙන්නේ තුන් නිවතාවත් කියව බහන්ස වෙනුවෙන්මයි ම මේ කල්ලේ. එතකොට අනන්දහාන්දුරු තන හිටිය අනන්දහාඳුරු කියනවා භාගතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමය ඔබහන්සගේ අම්ම කලුරිය කලාට පස්සේ මායා අම්ම ඔබහන්සේ පොඩි කාලඳල කිරිදීල හදාගත්තා. දැම් බලන්න? ැතිවෙනකොට පුංචියමට කිරියරෙනවා පුතුමයි තැක්කද. ඇයි මහමායා මෑණියන් දින හතයි ජීවත්වෙනෙ ඒන ඒ දරු ගැබේ දෙවැනි දරුවයකුට ඉඩක් නෑ ඉඩක් නෑ කිය එක දර්මතාවයක් බුදු කෙනෙකුගේ අම්ම කෙනෙක් දරුවෝ දෙන්නෙක්ව දන්නේ ඒ බුදුපුතා වෙනුවෙන්මයි එතුමිය මේ ලෝකෙ උපදන්නේ ඒ බුදුපුතා වෙන වෙන මේලෝකේ ජීවත්වෙන්නේ බුදුපුතා වෙනුවෙන්ම එතුමිය කැපවෙලා බුදු පුතා එපදිලා දින හතකින් සියල්ලු බුදු මෑනිවරු කලුරිය කරලා දෙවියන්න අතරට යනවා ඇ බුදු කෙනෙක් උපද්දපු අම්මගෙනෙක් අප පාහිරඩ විදික් නෑ අනික දෂසිත මේෑනිෝ කෙනෙකට බුදු කෙනෙුගේ අම්ම කෙනෙක් වඩ බැහන එතකොට ප්‍රජාපති පුංචියම්මට බෝසත් පුතා වෙනුවෙන් කිරියරෙනවා කලක කියන්නේ. හරි අසිරියත්න ඇඟන කිරි දීල හදල වඩල නාවල කවල පෝවල ඇති දැඩි කලා ස්වාමේණි මායා මෑනියන් කළුරිය කලාට පස ඔබහන්සර මේ ප්‍රජාපතිය අම්ම කිරි දුන්නන ස්වාමේණි අතපයි හදල වඩල පෝසනය කලානෙ ස්වාමිණ මෙතුමියගෙන අනුකම්පාවෙන් චීවරය පිළිගන්න සෙක්. ද අන දන්දර හිතුය මොකක් හරි තතාගතන සෑමක පිළිගන්නඇත ච්චරමේ මතුමයමේ ගෞරවෙන් චීවරය කරගෙනැ විල්. එ අනන්දයන් වහස සෝවාන් වෙලාලන හිටි එතකොට භාගතන් වහන්සේ දක්කිනා විභන්ගේ පෙන්න්නනවා තෙවාද පින් දැස්කිරීමේ තියෙන වටිනාකම් බෙද බෙදා පෙන්නනවා. එදා තමයි උන් වහන්ස කියල දුන්නේ සංඝයාට යමක් විදුවොත් එතන බුදුරජාණන් වහන්සේ තින්නවා කියලා එන ඔබත් එහෙම කරණ්ඩෝන. උන්වහන්සේ පිරිනිවන් පාන්නට මහතකට කලින් උහන්සේ දා දවල් දාන වැළඳුව තේෙනවාද. සුන්දකම්මාර පපුත්්ත ධන තම උන්වහන්ස වලඳපු අවසාන ධානය පිරිුවන් පානට කලින්. එතකොට උන්වහන්සේ දානේ වල්ල වුුණට පස්සේ චුන්දකම්මාර පුත්ත කල කියන්නේ මේ රාජකුමාරයෙක් භාගත වහන්සට පිරිකරක් පූජ කරනවා. ඒ පිරිකරට සිවුරුත් දෙකක් අයත්. ඒ සිවරු මහත රන් නූලින් රත්තර නූලෙන් කරපු චීවර දෙකක්. හරි එතොට භාගතන් වහන්සේ පවසනවා රාජ කුමාරය චුන්ද එකකින් තතාගතයන් වහන්සේ පුදල එකක් ආනන්දට දෙට. හරි පුදමයි. අපි වටනනාක ලැබුණ මුොකද කරන්න අපි පට්ට කමේ හඟගන්නවා කාඩ දැකගන්නන ලැබේවා කියලා. පුුද්දුමයි උන් වහන්ස සිවරු හංගඩ දෙයක් නෑ රාජකුමාරයක් පැවිදිුණේ කැලෑවි දුක්වින්දා. රාජකු රය කණ්ඩ නැතුව හිටිය එක ඇන ආහර නැතුව නෙමි ආර ප්‍රතික්ෂේප කලා. උන්වහන්සේ උද්දරේ පිරිමදිනකොට කොඳුනාරටි හවුනා කියනවා. මේ දුක වවිනි කෙනකුට වින්නද බැපින්නතුනි මැරල ටවා. වේල් තුනහර නොලැබෙනකොට ලන්ති දාල මැරවා නේද නොක බඩගින්න මලා කෙලක හාමතය හැදිලා බුදු කෙනෙකට හෙම වෙන්න බෝදධත්වයකොට හෙම වෙන්නේ වහසට ඒ නිසා චීවරවල් අඩුපාඩුවක් තිබබෙනසිවුරු හේතු කරගෙන උන්වහන්සේ නොමනා ක්‍රමවලින් තමන්ට සිවුරු ලබාගන්නට කල්පනා කළේ නැහැ හරි අසරයක් ඉළඟ කාරණය තමයි උන්හසට ධානි සම්බන්ධය තියනවද. ආහාරපානවල් අඩුවක් තිබ්බෙනේ ඇැබ වස හාරපානවලට ඇලුම් කළෙත්නෑ ආසකලෙත්න දවසක් මහ සංඟ පිරිස සමඟඋනස එක්තරා ගම්මානකට පෙන්ඩ පාත වඩිනවා. ඒ ගම්මාන බමුණු ගම්මානයක්. බමුණ බුදුරජාණන්සර හරියට මේ වෛර කළා. ඇයිජයේ. බමුණෝ වාාර්ී සමාජ මිනිසන් රවට්ටකෙන ජීවතවෙච්ච පරිසක්. බොරු ගුණ කිය කිය කවි හදහදා නං හදහදා දායකයන්ගේ ගුණ කියනවා. කවුද බමුණු බුදුරජාණන්සේ පහළ වෙලා ධර්මයකීනකොට බමුණන්ගේ ප්‍රසස්ති ගී යාහපු මිනිස්සු ප්‍රක්ඥාව පද්ධ ගත්ත මුන්දල කරන්න වංචාවක් කියලා හුණ. බමුණට තින සත්කාර සම්මාන නැතිවුුණ ඇයි මිනිස්සු ඇත්තාව බෝධ කරගත්තර පස්ස ේක කියන්නේ අන්දකාරේ හිටපු අය ආලෝකය ලැබුවට පස්සේ යලි අඳුරට ඇලුම් කරනවාද ආගේ වගේ එකක් ඉට පස යතාර්ථය වැැන්නේ ආලෝකයේ තුළනි අඳදකාරය තුළ නෙමි ආගේ වගේකක් වුණ ැ බාගතතුන් වහන්ස තතුරු සංඟ පිරි ගමට පින්ඩ පාතෙනව කියලා මුළු ගමීම තියෙන්න ලින් පැන්පකුණු ඔක්කුම් වහල දෙන්වා ධන හැන්දක් දෙන්ඩපාකිව ප වර ගුරක් දෙෙන්ඩ් දෙපාකිව දෑ සාමනින් අපේ සමාජත්ති කියනන්න වතුරු ගුරක් දෙදන්නටින කියලා ආං ඒ වගේ ගක් වුණා. එතකොට ඒ බමනන්ට මාර්යවේස වනක් තනවද දෙැබල නිිත්‍ය දෘ්ි මායයා ආරපයන හැට මාර්යයි බමුණුව ඔොකොම එකතු වෙලා කළවමයි බුද්ධප්‍රෝග බාසංගැට දානී අහිමි කළා. අනි භාග වහසටලු සංග පිරිස හිස්පාතර ඇතුව බත් ඇටයක් නෑ එක්කෙනෙකුට ලැබුන්නේ. වතුර උගුරක්නේ හිස්පාතරයතු ආපසු ආරාමී බලා වඩිනකොට මාරය පිනීඳල කියනවා. ශ්‍රමණය හිස්පාත්තරයන අද සුම්බත්න ධනෙ නැතිවුුණානේ ඔන්න ආපහෝ යන්න මං පහදල දෙන්නන් කිව් අප හැදිච්චයව ත්‍රභාගතු වන්ස දැනගත්ත මේ මාරයා මාරයට කියනවා පාපි මාරියය ඔබේ ධානයේ මට අවශ්‍ය නැහැ ඔබේ දානයමටනො ලැබනාට මට කුසගින්න කුත් නෑ. ආබස්සර දිවලෝකෙ දෙවිවරු සතුට අනුභව කරලා ඉන්නවා වගේ මටත් පුළුවන් කිව්ව සමාධිසැපයෙන් සතුටෙන් ඉින්ඩ ආහාර නොමැතිව නැද. එදා උන්වහස නිරහරව හිටිය. කොච්චර කැපකිරීමකත උන්හස කරලා තියෙන පිබෙනව. නැත මාරය ආරධනකරපු ගම බුදුච්ච ගමන් උන්සර පිරව පාන ති බන්නේ. උන්නසේ සම්බුදච ජීතයේ කොචර නිඳදා පහස ලබුණාද මේ මල් පූජාවන් පහන් පූජාවන් ලැබනා විතරක් නෙමේ. නින්දා පහස ගැරහිලි විවිධ චෝදනා. එමටවා ඒ විඳදරාගත් තාදී ගුණී යුක්ත මුණීන්ද්‍රයන් වහන්සේ අමාම හනිවන බලා වැඩියන්නේ පෙරනිිවන කරාගියානි අපටේ ධර්ම දායාද ඉතුරු කලානෙ.ඉිනිසා දානයේ සම්බන්ධෙන් උන්වහන්සේට කිලුටක් නෑ. ඒවගේ මන්හසරට අවස්්‍යථාවයක් තිබෙන ලස්සන ලස්සන පසල් හදා ගණඩවනු කියල්. දැන් පළමු ආරාම්පූජාතමය රජගහනුවර වේළුවනා රාමය. මිම්බිසා රජරුවන්ට හිතෙනවා තාගතන් වහන්සේ මාගේ විජිතයට පළමු වරට වැඩම කලා. උන්නහන්සට දුරුවෝ අන්ඩ දෙෙන්ඩ බෑ හැබයි උන්වහන්සේ නගරයට කැමතිත්නෑ ගෝසාාවට කැමතිත්නෑ. ස උන්හන්සේ දුරත්ති ළඟත් නැති තැනක් තියෙනවන ඊට සුදුසුම තැන තමයි මේ වේලුවන උයන වේලුවන උයන වේලුවනනා රාමේ හටිට පූජා කළ. හැබැයි උහසට ආසාාවක්නේ කෝ ඔප්පුතිී නොද කියළහිවිනේ කෝදැන් මගින් පස්සේ සාරිපපුත්තරමයක අයිතියනොවද අනදන් වහසේ ඉන්නවාද මේක අරගෙනයන්න හෙමි කක්නේ හම ප්‍රශ්නේ දැන් උන්හසර සුදුහඳුම් කුටියක් කදරද දුන්නන්නේ කවුද අනාත පිටිි සිරත්තුමා නමුත් උන්නහන් සුදුහදුුන් කුටිය හිටිය ආසාවක් නෑ උනස කුටියෙන් බැහැලා බැහැර වඩිනකට අපපසර හැරල බලන්න වත්නේ බලන් අපි නිවසකින්ලට බැහල යනකොට දොරුවල්ම කියයක්ක් වහඬ තියෙනවාද? ගේටුව වහලා බල්ල බැඳල්ලා සිකරටයකට කියලා ඇතමට සිටවයකුත් හයි කර ගන්න. එහම වැරදී කලකි නො නෙමේ කාමභූගගේ ගිහිව එහෙම තමයි උන්වහන්සේ තරන් නිදහස් ජීවිතය ගට කළ රාජ කුමාරයෙක් රජකුලේ කෙනෙක් මාලිකා තුනක් තිබ්බ කුමාරයෙක් හිතාගණඩවෑ උන්වහන්සර මේ බෙත් හෙත් ගිලම්පස සම්බන්ධයෙන් ආසාවත් තිබබෙන න්ස පවසනවා ජීවිකාව සම්බන්ධෙන් තතාගතයන් වහන්සේ තතගත වහසේ රැපවෙන්ඩ කවරු තිරිපත්වෙන්න්න උන්නන්නේ කියන උන්හසවල් දායකව මෙහමර වටගත්තන කියලා කිසි කෙනෙකුට කියන්න බැකන. යගේ අනි කරුණු තුන කියනවා. තතාගතයන් දොස් නොලබන කරුණු තුනක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා තතාගතයන් වහන්සේ නිවන් දකිඩ පුළුවන් ධර්මයක් දේශනා කරලා තියෙනවා හැබැ කෙනෙකුට කියන්න බෑක න ඔය මාර්ගී ගමන් කළ නිවදකින්නට බෑ කිය. නි උන්හසේ දෝසයක් නෑකි නො නිවන් මග සම්බන්ධය එ නිවන් මග අනුගමනය කළොත් අදට පවා මාර්ග පල නිවනට පත්තෙන්ට පුළුවන් කියන අපි මතග තියාගඩෝ ඒක දොස් නොලබන පලවිනි කාරණය දොස් නොලබන දෙවන කාරණය තමයි තතාගතයන් වහන්සේ කෙලෙස් දුරු කිරීම පිණිස ආශ්‍රවයන්සේවීම පිණිස්ස නිවන් මග දේශනා කරත්ති ශ්‍රාවකයන් වහන්සේලාඒ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ ය දෙෙනවා. උන්වහන්සල් නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ ය දෙනකොට කෙනෙකුට කියන්න බෑකෙන බහන්ස නිවන් ගම මෙච්චරකල් ගමන් කළලා කෝය කියන් නිවන ලැබුත් නෑනේ. මාර්ගය වැඩුවත් නිවන ලැබෙනවා මයි වඩන් නැතිකක්තියන්නේ නිවන නැති එකක් නෙමි මාර්ගයේ වඩන් නැතුව එකක දෙවලට අහු වෙලාඉන්න ක නිවන කියනක යටයනවා ස අතාගත හසට දසයක් නෑක න ොස්ලබන් දොස්කියන්ට බැකීනෝ බහන්සේ නිවන් මාර්ගේ ගමන් කළ නිවන ලැබුන් නෑ කියලා තුන් වන කාරණය මහනිින් නො එෙක් සියගණන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයෙන් සේවීමෙන් අනස්ත්‍රව වූ චිත්ත විමුක්තිය ප්‍රක්ා මුක්තිය මෙලවදීම තම විස්ිට නුවනිින් ශක්ෂසාත් කොට ඒයට පැමණ වාසී කරති ්‍රමණයක්වේවා බමුණික්ේවා දෙවියක්වේවා මානයකවා බ්‍රහ්මයෙක් වේවා ලෝක එහ කිසිවෙෙක් වේවා ඒකාන්තකොට කරුණු සහිතව මට චෝදනා කරන්නේ නම්. මෙසේත් නොයෙක් සියගන ශ්‍රාවකය ඔබගේ ශ්‍රාවකයෝ. කෙලෙස් තුරු කරලා විමුක්තියට පැමිණ වාසය කරනවා ක තිබ්බට එහෙම වාසයකිරීමක් නෑ බොරුවක් රහතන් වහන්සල බිහිවෙලා නෑ මාර්ගපල්ලාබින් බිහිවෙලා නෑ කියලා ඉල්ලෝක කිසිමක් කෙනෙකුට හේතු සහිතව කරනු සහිතව තතාගතන් වහන්සට අභියෝග කරන්න චෝදනා කරන්නට පුළුවන්කමක් නැහැ කියලා කියනවා. මහනන මෙනිමී කරනු තුනෙන් තතාගතයන් වහන්සේ දොස් නොලබති එම් කරනු ක්‍රියක් කියගෙන ගත්තද කරුණු හතක්කිගැෙන ගත්තා ඒ නිසා තතාගතයන් වහන්සේ සතර කරුණකින් ආරක්ෂා කරන්න ඕන්නේ උනන්ස කරනු තුනකින් දොස්ලබන්නේෙත් නෑ කියන කාරණය දේශනාව නමමකද අරක්කෙය සූත්‍රයේ ඇති මේ දෙසුම ශ්‍රවණය කොට රැස්කරපු හැම පිනක්ම ඔබ හැම දෙනාටම ප්‍රඥාලෝකය පදවාගෙන චතුරවාාරි සත්‍යබෝධිර පත්ව අමා මහනිව සැනසීම පිණිසම හේතුවේවා වාසනාවේවා පුුණ්්‍යාන මෝතනාව. නාවල කොස්වත්ත ලිපිනේ පදිංචි මල්ලිකා නානයක්කාර මහත්මිය සිය දියනියන් දෙදෙනවන්න තුශාරාස්සහ ලංකාද බෑනනුවන් සහ මුණුපුර මනිිබිරියන් සමගින් මෙම උතුම් දරම දානම මේ පින්කමට තම සැදහැති දායකත්තේ ලබාගෙන කටයුතු කරන ලබනවා ඇති මල්ලිකා නානයක් කර මෞතුමියයට දියනියන් දෙදෙනට ඒවගේ බැනනුවන්ට මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නීරෝගී සුවපත්භාවයේ චෙරදීවනය ලබේවා චතුරවාරි සත්‍යාබෝධය පිණස මෙම ධර්මදානම කුසලයේ හේතු වාසනා වෙත්වා කියලා ආශිරවාද කරනවා. අද දිනට අසු එක්වන උපන්දිනය යෙදී ඇති සිරිසේන පියානන්ටත් ටෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර එම මෑණියන් පියාණන් විවාදිවීයට පත්ව පනස් එක්වෙන විවාහ සංවස්සරය යදී තිබෙනවා ඉතිං එම දෙපලට ඉදුක් නීරෝගී චිරජීවනියය ප්‍රාර්ථනා කරන අතර එතුමාටඇතුමියයට උතුම් චතුරාර් සත්‍යබෝදය ලබන්නට මෙම ධර්මදානයේකුසලයේ මහෝපකාරී වෙත්වා මෙම පින්කමට සහාගී වන සියලුම පින්න්නොතුන්ට එම පවුල්වල සියලු දෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිරවාදය ලැබේවා ධර්මදේශක ස්වාමින් වහන්සේටත් ධර්ම කටයේතු ඉතා හොඳින් කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා එමෙන්ම සියලු දෙවිදේවතාන් වහන්සේලාට පොණ යානුමෝදනා කරන අතර දෙපාර්ශයම නමින් මියගිය දෙමාවපියන් සහෝදරහෝදරියන් ඥාතීෙන් ඇැතුළු සංසාරකත සියලු ඥාතීන්ටත් පොනි යානමෝදනා කරන අතර විශේෂ වසයෙන්ම ඔබගේ පවුලට ඉතාමත්ම හිතවත්ව කටයුතු කරමින් සිට හදිසී අභාවිට පත්වෙෙච්චේ අතුළ දසනායක තරුණ මහත්මාට එතුමාගේ බවගමන සුවපත් කර ගන්නටත් සංසාර්ධකින් අත්මි දෙන්නටත් අතුළ දසනායක මහත්මාට මේ සියලුපින් හේතුවාසනාවේවා රැස්කල උදාාර්තර පොන්නෙ ධරමයෝ පින් කැමත සියලු දෙවිවරු අනු මෝදංව සැපලබත්වා පොද වේ ඔබාපහැමනමින් නබභහාවේට පත්සියලු ඥාතිීවරුන්ටත් රට දෑසමය වෙනවෙන් දිවිිදූ පැවිදිී උතුමාන්ට රණවරුවන්ට එමෙන්ම. ෞදධයා මාධ ජාලයේ නිර්මාතරුවර කුසලදම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අත්මේ පින් නිවන් පිණිස පාරමී වෙත්වා. කොවි් වසංගතේ හේතුවෙන් ලෝකේ පුරවාා ජීවිතවලින් සමගත් ලක්ෂ සංඛ්‍යාත සෑමසිලු දෙනාටද මේ සියලුපින් සංසාර්ධකින් අත්මි දීමටම හේතුවේවා. රැස්කල උදාාර්තරපපුන දළමයන් දායක සුපිින්ත්තුො බහැම දෙනාටමත්. අපගේ උතුම් ගුෘුදවයන් වහන්සේලා මහෝපාදයන් වහන්සල වර ප්‍රමුක සමස්ත මහා සංගරත්නේටත් ලෝකේ පුරා සත්්ධර්මේශ්‍රවණය කරපු සෑමසිලු දෙනාටමත් බෞද්ධයා මාධ ජාලයේ කාය නේතු සියලු මහත්ම මහත්මීන්ටත් අපහැම දෙනාගේම දෙමවපිය වැඩිහිටි ගුරුුවර ඥාතිහිතයිසින් සෑම සිලු දෙනාටමත් මේ රැස්කළ සියලුපපුරුණෙ ධදරමයෝ නිවන් පිනිිස හේතුවේවා. आकासट्टा च बुम्मट्ठादेवानागमहिद्विका पुञ्यन्तं अनुमोदित्वा चिरण् रक्षन्तु शासनम् आकाशट्टा च बुम्मट्ठादेवानागमहिका पुञ्यन्तं अनुमोदित्वा चिरण् रक्षन्तु देसनं आकाशट्टा च बुम्मट्ठादेवानागमहिद्का तं अनुमोदित्वा चिरन् रक्षन्तु त्वं सदा